හෙක්ට බෙත්මගේ මම කඩුවෙලාසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක කඩුවෙල ප්‍රාදේශ සභාවේ ප්‍රථම සභාපතිවරයා බස්නාහිර පළාත් සභාවේ අවුරුදු 15කට ආසන්නව අමාත්‍ය ධූර දරලා වැඩ බලන ප්‍රධාන අමාත්‍යවරයා හැටියට කට කෙනෙක් වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෛතික භාණ්ඩාකාරිකවරයා හැබැයි ඒක උසාවියේ තියෙන්නේ තීන්දුව දේශපාලන මණ්ඩල සභික මධ්‍යම කාරක සභික මෙතන ඉන්නේ බහුතරය අය. ඇත්තටම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරටු මේ විදිහට ඒකරාශි වෙලා තියෙන්නේ ඇයි? තමනාසලා දන්නවා පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් කීපයකට බෙදුණා. ඒ බෙදිච්ච කණ්ඩායම්වල මම මගේ පෞද්ගලික මතය අනුව මම කිසිම පාර්ශ්වයකට ගියේ නැහැ. හැබැයි මගේ හදවත යනුව මම විශ්වාස කළා මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලා. ඒ අනුව එදා පක්ෂය තීන්දුව කරපු විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හැටියට එවකට ඉදිරිපත් වෙච්ච විජේදාස රාජපක්ෂ මැතිතුමාට මම සහයෝගය දැක්වුවා. එතුමා පරාජය වුණා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ඒ විදිහටම ආරක්ෂා කරගෙන හිටියා. අද අපි මේ ඒක රාශි වෙලා තිබෙන්නේ ජාතික ජනබල වේගයට, එහෙම නැත්නම් මාලිමාවට සහයෝගය දෙන්න කොන්දේසි විරහිතව. ඇයි අපි කොන්දේසි විරහිතව සහයෝගය දෙන්න මේ විදිහට එක්ක වුණේ? එක එක කණ්ඩායම් වල හිටපු අය බණ්ඩාරනායක ප්‍රතිපත්ති අකුරටම රකින්න එතුමාගේ උද්දුත පාඨය වන මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියන එක සනාථ කරන්නයි. අපි හිසනම ආචාර කරන්න ඕන මේ රටේ බහුතර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවට. ඒ තමයි බහුතරයක් ජනතා ජාතික ජනබලවේගයට නැත්නම් මාලිමාවට අමුර කුමාර දිසානායක මැතිතුමාව ජනාධිපති කරන්නේ ඡන්දෙ දුන්නා. අපි ඒක හිසනමා ඒක පිළිගන්න ඕන. නමුත් මේ ජයග්‍රහණය ඉවසා විඳ දරා ගන්න බැරි අපේම කොටස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවස්ථාවේදී දූෂණයට ලක් වෙච්ච අය, වෙනත් වෙනත් වැරදි වලට ලක් වෙච්ච අය, ජනතාව ප්‍රතික්ෂේප කරපු අය ආය කැහි පොට ගහ ගන්න හදනවා සරමේ කොහොම හරි පාර්ලිමේන්තුවට රිංග ගන්න. සමහර අය එක්සත් ජාතික පක්ෂයට ගතු කියලා එතනට හේතු වෙන්න හදනවා. සමහර අය දුරකථනයට හේතු වෙලා ගතු කියලා එතනට හේතු වෙන්න හදනවා. හැබැයි උන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් රටටවත් ආදරය ඇති අය හැටියෙන් මේ කටයුතු කරන්නේ. මේක දැක්ක අපි කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසිදු දූෂණයට ලක් නොවෙච්ච බණ්ඩාරනායක ප්‍රතිපත්ති හදවතේ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකව 40ක් විතර අපේ ප්‍රධාන කැඳුම්කරු හැටියට කටයුතු කරන නීතිඥ කීර්ති උඩවත්ත මැතිතුමාට මට, ඒ වගේම අපේ ජාතික සංවිධායකතුමාට දුරකථනයෙන් කතා කරලා කිව්වා ඉක්මනට අපි සංවිධානය වෙලා අපි මේ ජනතාවගේ බහුතරයෙන් පත් කරගත් ආණ්ඩු ආරක්ෂා කරගන්න, ජාතික ජන බලවේගයේ ආණ්ඩු ආරක්ෂා කරගන්න, ජනතාවාදී සාධනීය ප්‍රතිපත්ති තියෙන ජනතාවාදී නායක අමර කුමාරව ආරක්ෂා කරගන්න අපි පෙළ ගැහෙන්න ඕන යුතුකමක් හැටියට කියලා. අන්න ඒ නිසා තමයි අපි අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර ජනතාවට පණිවුඩයක් දෙන්න ඉදිරි මැතිවරණයේදී මාලිමාවෙන් තරඟ කරන, එහෙම නැත්නම් ජාතික ජන බලවේගෙන් තරඟ කරන ඒ පක්ෂය ශක්තිමත් කරන්න අපි ඔක්කොම සහයෝගය දෙමු කියන පණිවුඩය ජනතාවට දෙන්න තමයි අපි මේකෙන් අදහස් කරන්නේ. මිත්‍රවරුනි, අද බය වෙලා තියෙනවා විපක්ෂය. විපක්ෂයක් නෙමෙයි ඒක, ඇත්තටම කඩාකප්පල්කාරී කණ්ඩායම, කැඳහැලිය. සජිත් ප්‍රේමදාස මැතිතුමා කොහොමද මම ආණ්ඩුවට නෙමෙයි මේ පාර්ලිමේන්තුවට රිංගලා මේ ආණ්ඩුව අසීරු තත්ත්වයට පත් කරන්නේ කියලා හීන දකිනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයාට හේතු වෙන අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජරාජීර්ණයට, ඒක අජීර්ණය කිව්වොත් කමන්නේ, ජරාජීර්ණයට පත් වෙච්ච අය අද බලනවා කොහොමද පාර්ලිමේන්තුවට රිංගන්නේ කියලා. ඒ නිසා ඒගොල්ලෝ සමහර අය කුසලාන හදාගන්නවා, තව තව සන්ධාන හදාගන්නවා, පුටුව සන්ධාන හදාගන්නවා. හදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිල්ලට දීලා පාර්ලිමේන්තුවට රිංගලා මේ ජනතාව දිනාගත් ආණ්ඩුව අසිරු තත්ත්වයට පත් කරන්න හදන්නේ. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. බණ්ඩාරනායක මැතිතුමාගේ මිනිසාගේ පරම යුතුකම් මිනිසාට සේවය කිරීමයි කියන ඒ උතුම් උද්දුත පාඨයට කැටි වුණු අපි, ඒ නිසා මේ ආණ්ඩුවට
මේ අහුඩ කුමාර දිසානායක මැතිතුමාගේ ජනාධිපති ධූරය ආරක්ෂා කරගෙන පාර්ලිමේන්තුවත් එතුමාට බලය ලබා දෙන්න සඳහා අපි කොන්දේසි විරහිතව, මතක තියාගන්න මේ වචනේ, කොන්දේසි විරහිතව කිසිම තාන්න මාන්න වරප්‍රසාද බලාපොරොත්තු කිසිම ගිවිසුමක් නැතුව අපි ජනතාවට දෙන්න පණිවිඩයක් තමයි මේක දෙන්නේ. ඒ නිසා මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙන් බහුතර ජනතාවගෙන් 1,71,00,000 ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබලා ඉදිරි මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්න, මාලිමාවේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්න, මාලිමාවට ඡන්දය දෙන්න කියන පණිවුඩය ඔබෙන් ඉල්ලන්න තමයි අපි මේ අවස්ථාව උදා කරගත්තේ. බොහොමත්ම ස්තුතියි. මම KP ගුණවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව, මධ්‍යම කාරක සභාව, දේශපාලන මණ්ඩලයේ නියෝජනය කරමින් පක්ෂයේ උපලේකම් හැටියට කටයුතු කරනවා. මම දැනට මයියනාසන සංවිධායක, බදුරු දිස්ත්‍රික් නායක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හැටියට ජාතික යුතුකමක් ඉෂ්ට කරන්න තමයි මම දැන් මේ මාධ්‍ය හමුවට සහභාගී වුණේ. ඒ වගේම මුලින් මම කියන්න කැමතියි, මේ සම්බන්ධයෙන් අපට පෙරලා අඩු වශයෙන් හිනාවක්වත් කාගෙන්වත් අවශ්‍ය නැහැ. සම්පූර්ණයෙන් අපි කොන්දේශි විරහිතව අපේ යුතුකම රටවිනුවෙන් ඉෂ්ට කරන්න තමයි අපි මේ මාධ්‍ය හමුව කැදෙව්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙනකොට පත්වලා තියෙන තත්ත්වය දැන් පැහැදිලි වුණා. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුවක් බල පොළොවේ ගැහුවාසේ CC කඩ විසිරලා තියෙනවා. එක් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දැස් සවි කරන්න ගිහිල්ලා තියෙනවා. අපෙන් පාර්ලිමේන්තුවේ 13 දෙනෙක් පක්ෂ ව්‍යවස්ථාවට පිටින්, මධ්‍යම කාර්ය සභාවේ තීරණවලට පිටින් වරදාන වරප්‍රසාද වල යට වෙලා ඇමතිකම් වලට ලොල් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාවා දුන්නා රනිල් රාජපක්ෂ රජේ. ඒ වගේම අපේ පක්ෂ සභාපතිතුමා සුව කැමැත්තෙන් ඉල්ලාස්වලා ඒ වෙනුවට ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහත්තයා සභාපතිවරයාට පත් කළා. එතුමත් එක කණ්ඩායමක් කරනවා අධිකරණයේ මේ හැම එකටම මේ අධිකරණයේ වර නියෝග වලට ලක් වෙලා තියෙනවා. තවත් කණ්ඩායමක් කිසිඳු හිරිකිතකින් තොරව රෙද්දක් ඇඳගෙන විලිලැජ්ජාව නැතුව මේ වචන පාවිච්චි කරන්න එනවා මාධ්‍ය සාකච්ඡාවක උනා. මේ රට විනාශ කරපු, රට මේ බංකොලොත් කරපු, ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිකරුවෝ කියලා තන රටේ දූෂිතම නායකයෙක් වෙන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අනාගත අරමුණු ඉෂ්ට කරගන්න පුත් කුමරු මේ කවුද පුතාට ඔටුනු පලන්න සඳහා නාමල් මේ බේබිත් එක්ක තවත් කණ්ඩායමක් යනවා. ඒ අතරතුර තවත් කණ්ඩායමක් නීත්‍යානුකූලව ලේකම් ධූරය හිමි වුණ ජනාධිපති මේ නීතිච්ච දයාසිරි ජයශේඛර මහත්මයා එක්කහු කළා. විධායක සභාව එකතු කරලා පොදු තීරණයක් ගත්තා අරගෙන. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහත්මයාට වැඩ කළා බෞගිය කාලේ. දැන්ටත් ඒක එනවා. මේ අය ඔක්කොමල බලාගෙන හිටියේ කුමන හෝ හේතුවෙන් ඒ කට්ටිය විජයග්‍රහණය කරලා තිබ්බේ මැතිවරණයට කලින්. අපි කවුරුත් දන්න කරුණක් තමයි හැම කෙනෙක්ම පිළිගන්න ඕන, අපේ මේ රට මේ මුළු ලෝකෙම, මුළු සබහාධර්මයේ විසින් මුළු ලෝකෙම නැති අංග සම්පූර්ණ ස්වභාවික සම්පත් අපිට ලබා දීලා තියෙන රටක්. මේක ඇත්තටම පැරඩයිස් එකක්. ඒ තරම් මේක මේ රට ලෝකෙන් උතුම් රට නෙවෙයි, ලෝකෙන් දියුණුම රට කරන්න තිබුණ අවාසනාවකට අපේ රට සැබවින් ආදරය කරන නායකෙක් අපිට ලැබුණේ නැහැ. මෙන්න මේ නිසා මේ අවුරුදු 76ක් රට පාලනය කරපු අයගේ ක්‍රියාකාරකම් මත, විශේෂයෙන් 1977 පස්සේ විධායක ජනාධිපති ක්‍රමේ විවෘත ආර්ථික ක්‍රමේ තුල මේ රට මනුස්සත්වය අතුගාලා දාලා සාරධර්ම විනාශ කළ රුපියල් සත හඹයන සමාජ ක්‍රමයක් ගොඩනැගුවා. උඩින් ඉඳන් පල්ලෙහාට යනකම් හොරකම දූෂණේ රජ වුණා. උප්පෙන සාතික ඉඳන් මර සාතිකේ දක්වාම අල්ලසට පුරුදු වුණා. ජනාධිපතිතුමා හොරගම් කරනකොට අගමැතිවරයා හොරගම් කරනවා, අගමැතිවරයා හොරගම් කරනකොට කැබිනට් එක හොරගම් කරනවා, කැබිනට් එක හොරගම් කරනකොට මැති ලේකම් සභාපති හොරගම් කරනවා. මේ විදිහට මුළු රටම මේක දූෂණයෙන්, වංචාවෙන්, නාස්තියෙන් විලාගත්. අවසානයේ අපේ හිටපු දූෂිතම රාජ්‍ය නායකයා වෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා කොතෙක් රට දූෂණය කළාද, තමන්ගේ ගෝල බාලයෙන් කොච්චර මේ දූෂණය වලට උදව් උපකාර කරාද කියලා කියන එක හොඳම සාක්ෂියක් තියෙනවා. මනුෂ්‍යත්වයට එහා ගිය මේ දෙයක් ගාල්ලේ සභාපතිවරයෙක්, එතුමාගේ ගෝලේ මේ රටේ අහිංසක ගෑනු ළමයි 100ක් දූෂණය කරා කියලා, ඒකේ ජුබිලිය සැමරුව රජයේ නිලධාරීන් එක්ක ඔය කියන ජනාධිපතිවරුන්ගේ ආශිර්වාදයේ මැද ඒ තරමට මේක මනුෂ්‍යත්වයෙන් තොර
පාරාදීසයක් වුණා මේ හොරුන්ගේ. ඒ නිසා මෙන්න මේ වගේ තත්ත්වයක් වෙලා මේ රට ඉතාම අසරණ වෙලා මිනිසුන්ට ජීවත් වෙන ක්‍රමයක් නැතුව මිනිසුන්ට දරුවන්ට කන්න ටික තුන් වේල තියා එක වේලක් දෙන්න නැතුව ළමයිට පොත් ටික දෙන්න නැතුව බෙහෙත් ටික ලෙඩකට බෙහෙත් ටික අරන් දෙන්න නැතුව ඉතාමත්ම ඛේදජනක තත්ත්වයට පත් වෙලා බංකොලොත් රාජ්‍යයක් බවට පළවෙනි වතාවට මේක පාර්ලිමේන්තුව විසින් මේ පාර්ලිමේන්තුවේ ඉන්න නියෝජිතව විසින් විලිලැජ්ජාවක් නැතුව ප්‍රකාශයටත් පත් කළා. එවැනි වාතාවරණයක් තුළ මේ රටේ මිනිසු තීරණය කරා මේ පවතුණු ආණ්ඩු ක්‍රමය මේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි කියලා මිනිසු පාර්ට බැස්ස. මිනිසු පාර්ට බැලලා අරගල කරා. හැබැයි අරගලේ ස්වර්ණමය අරගලයක් මේ රටේ තරු තරුණ විසින් කළා මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා. හැබැයි අරගලේ අග්‍රඵලය පිම්පියෙකුට ගියා. ඒ නිසා තවදුරටත් රට විනාශ වුණා. සමහර අය කියනවා ඔය අපෙන් ගියපු කණ්ඩායම් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි මේක ගොඩගත්ත කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රට බාර ගන්නකොට මේ රටේ ණය ප්‍රමාණය බිලියන 89යි. එයා දාල යනකොට බිලියන 101යි. ඒ රටෙන් හිඟා කාපු ඒ සල්ලි ටික අපේ රටේ ඉන්න මතු පරපුර දරුවෝ ටික ගෙවන්න ඕන සල්ලි ටිකෙන් නුත් මොකද්ද කළේ පරිපුර කැස්තමේතු වෙන් කළා. ඒ සල්ලි ටික අරගෙන හරිම් ෆර්නාන්ඩෝ අය මනුස්ස නානයක් කරලා වෙනත් ක්‍රමවලින් පම්ප් කළා. ඒකට ටික කැම්පේන් එක කළා. සියලුම රාජ්‍ය මාධ්‍ය යොදවමින් මේ රටේ හොරාන් කරම මුදල් යොදවමින් පහුගිය ජනාධිපති මැතිවරණයේදී අනිත් සියලුම පක්ෂයෙන් අපේක්ෂකින් වැඩ කළා. නමුත් මේ රටේ බුද්ධිමත් ජනතාව අරගලේදී කරන්න බැරි වුණ දේ මේ පාර ජනාධිපති මැතිවරණයේදී කළා. කිසි විටකත් කවුරුත් බලාපොරොත්තු නොවුන මේ දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම වෙනස් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3 දෙනෙක් නියෝජනය කළපු පක්ෂක සාමාජිකයෙක් මේ රටේ ජනාධිපතිවරයා කළා. එතකොට මෙයා ජනාධිපති වුණේ කොයි වගේ වෙලාවකද? අපේ මාතෘ භූමිය එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකා මාතාව මෙතෙක් රට පාලනය කරපු මේ දෙපාර්ශ්වයේ විසින්ම සමූහ දූෂණයට ලක් කළා ජීවිතේ පරදුවට තියලා පණ අදින අන්තිම මොහොතේ මරණ මංචකේ තමයි අනුර කුමාරට සෝභාදාම විසින් මේ ලක් මාතාවගේ පණ නල ගැට ගන්න මේ සෝභාදාමෙන් අවස්ථාව දුන්නේ. මේ වෙලාවේ රටට ආදරය කරන මිනිසු, මේ වෙලාවේ යුක්තිය දන්න මිනිසු, මේ වෙලාවේ හොරකමට විරුද්ධ මිනිසු මොකද්ද කරන්න ඕන? මේ මිනිස්සයාට කකුල් දෙකෙන් අදින් නැතුව මේ මිනිස්සයා ගමන බාධා නොකර සියලුම දෙනා එකතු වෙලා යුතුයකම තියෙන්නේ මේ මිනිස්සයාගේ ගමන් මඟ ආරක්ෂා කිරීම. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ රටේ හිටපු නිල් පාට, කොළ පාට, එහෙම නැත්නම් වෙන කුරහම් පාට නියෝජනය කරපු සියලුම හොරු ටික, සියලුම තක්කඩි ටික, සියලුම දූෂිතයෝ බරපතල ලෙස කලබලයල් තලා මොකද්ද නැවත අපිට හොරගම් කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. නැවත අපට පාර්ලිමේන්තු වරප්‍රසාද හම්බෙන්නේ නැහැ. නැවත අපට රටේ ජාතික ජනයේ මංකොල්ල කන්න හම්බෙන්නේ නැහැ. ඊටත් වඩා අපි මංකොල්ල කාපුව අපි දූෂණය කරපුවා රට නිරාවරණය වෙන්න ඉඩ තියෙනවා ජනතාව ඉදිරියේ. එතකොට අපි නිරුවත් වෙනවා. ඒ වගේම අපි හොරෙන් හරවාගත්ත ධනස්කන්ධේ සාරා සංකේ කල්පලක්ෂ ගානකට પરම්පරා ගන්නකට හොරගම් කරු මේ රටේ ධනේ ආපහු ගන්න ඉඩ දෙනවා. මේකට බයි මේ ඔව් ඊළඟට අපි කරපු වැරදි වලට හිරේ නෙවෙයි. මේ කට්ටිය ගෝල් පේස් වලට ගිහිල්ලා වෙඩි තියලා මැරුවත් පාඩු නැහැ. හිටුවා පස් ගැහුවත් පාඩු නැහැ. ඒ තරම් මේ ජාතික ජනයේ මංකොල්ල කාලා තියෙනවා. ඒ නිසා මේ මිසු බයෙන් තැතිගම්මින් දැන් සූදානම් කරනවා. කිසිම කොන්දේශියක් නැතුව රනිලුත් ප්‍රශ්නයක් නැහැ, සජිතුත් ප්‍රශ්නයක් නැහැ, බැසුලුත් ප්‍රශ්නයක් නැහැ, නාමලුත් ප්‍රශ්නයක් නැහැ, මහින්ද රාජපක්ෂත් ප්‍රශ්නයක් නැහැ. සියලුම දෙනා ප්‍රතිවාදී බලවේග එකට එකතු වෙලා පාර්ලිමේන්තු බලය ගන්නද. මං හිතන්නේ මේ රටේ ජනතාව බුද්ධිමත්. මේ රටේ ජනතාව එකට අවස්ථාව දෙන්නේ නැහැ. අනිවාර්යෙන් බහුතර බලයක් ලැබෙයි. හැබැයි මේ ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කළා මේ රටේ මහජනතර මේවා කරනවා. ඇතම් ක්‍රියාමාර්ග කරන්න නම් ව්‍යස්තාදායකයේ බහුතරයක් බලය අවශ්‍යයි. ඒ නිසා අපි මේ ස්වාධීනව අපි සංවිධායකරු විශාල ප්‍රමාණයක් අපිත් එක්ක දැන් කතා කරනවා. මාධ්‍ය සාකච්ඡාවට සහභාගී නොවුනට මේ රටේ ඉන්න හොඳ නරක දෙක දන්න හොරකමට විරුද්ධ, වංචාවට විරුද්ධ, සාධනීය, සදාචාරාත්මක සේරම සංවිධායකරු අපිත් එක්ක අහුවෙන්න කැමති. කිසිදු කොන්දේශයක් නැතුව කොන්දේශි විරහිතව මේ ජයග්‍රහණ ලබාගත් ජයග්‍රහණ විජයග්‍රහණයක් කරන්න. ඒ නිසා මම මේ අවස්ථාවේ ජාතික සංවිධායක ශ්‍රී ලංකා අධ්‍යක්ෂෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ ආරාධනාව කරන්නේ මතක තියාගන්න, එහාට මෙහාට පයින් අවස්ථාවාදී හොරකමට දූෂිත සම්බන්ධ එහෙම නැත්නම් වරදාන වරප්‍රසාද වලට බලාගෙන පක්ෂයේ පාවා දෙන සංවිධායකරුට නෙවෙයි.
මම මේ කාරුණික ආරාධනාව කරන්නේ රටට ආදරය කරන ශ්‍රී ලංකා දස්පක්ෂයට සැබවින්ම ආදරය කරන හොඳ නරක දෙක දන්න හොරකම දූෂණේ වංචාව මේ රටෙන් බැහැර කරන්න අපේක්ෂා කරන දරුවන්ගේ අනාගතය අපේක්ෂා කරන සදාචාරාත්මක සංවිධායකවරුන් ඒ වගේම අපේ රටේ ශ්‍රී ලංකා අදහස් පස්සේ මුළු ලංකාවට වැරලා තියෙන සමස්ත සමාජිකින් සමස්ත සමාජික මේ රටබලින් සියලුම චන්දදායකින්ට ගෞරවයෙන් ආරාධනා කරනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ස්වර්ණමය යුගයක් අපිට හම්බෙලා තියෙනවා. ලංකාවට ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපි කවුරුත් බලාපොරොත්තු නොවන බහුතරය සුචරිතා ජනතාව හැමදාම අපේක්ෂා කරපු දේශපාලන පරිවර්තනය ඇවිල්ලා තියෙන නිසා මේ පරිවර්තනය අපි ආරක්ෂා කළ යුතුයි, මේ පරිවර්තනය රැකගත යුතුයි. මේ රටට ස්ථිර වශයෙන්ම සුභ අනාගතයක් එනවා. මේ රටට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් සමාජ ක්‍රමයක් ගොඩනැගෙනවා. ඒ සඳහා සියලු දෙනාට එක්ෂිත්ත එක්සත්ත කොන්දේශේ විරහිත එකතු වෙලා අපි මාලිමාව ඉදිරියේදී සුවිශේෂී ජයග්‍රහණයක් නෙවෙයි විජයග්‍රහණයක් කරමු. ඒ සඳහා අත්තල් බැඳ ගන්න කියලා සියලු දෙනාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමලත් කමාණ්ඩ නීතිච්ච නිහාල් චන්ද්‍රසිරි බිබිල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක. මම මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ජාතික ජන බලවේගයට සහයෝග දැක්වීමට ගත් තීන්දුව ඉතාමත්ම අගය කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමත් සමග එක් වෙන්නේ විශේෂයෙන්ම මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින්. අපි කවුරුත් දන්නවා දැනටමත් මේ රටේ රාජ්‍ය නායකය බිහි වෙලා ඉවරයි. එතුමා අනුකුමාර දිසානායක මැතිතුමා මේ රටේ ජනාධිපති ධුරයට පත් වුණා. එතුමා මේ රටේ රාජ්‍ය නායකයා වුණාම ඊළඟට එතුමාට අවශ්‍ය වෙනවා මේ රටේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටවන්න. මොකද ආණ්ඩුවත් ජනාධිපතිරත් එකතු වුණොත් තමයි හැකියාවත් වෙන්නේ රටක් හොඳ තත්ත්වර ගෙනියන්න. පසුගිය අවුරුදු 76 තුළදී අපි දැක්කා මේ රටේ අස්ථාවර රජයන් එමත් නැත්තම් ආණ්ඩුව අතර රාජ්‍ය නායකයා සහ ආණ්ඩුව අතර ඇතිවෙච්ච පාර්ලිමේන්තුව කණ්ඩායම් අතර ඇතිවෙච්ච ගැටුම් නිසා මේ රටේ ජාතික ආරක්ෂාව කොපමණ බිඳ වැටුණද, කොයිතරම් අසාර්ථක වුණාද කියලා. සමහර අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ ප්‍රධානියත් රටේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාත් අතර ගැටුම් ඇති වෙච්ච අවස්ථාවලදී, විශේෂයෙන්ම 2015 ආණ්ඩුව ගැන අපි ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමා ජනාධිපති වුණා, අග්‍රමාත්‍ය ධුර එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දෙන්න දෙපැත්තට ඇද ඇද හිටියා. මේ රට මහා විනාශයකින් තමයි කෙළවර වුණේ. ගැමියෙක් කුරුඳුවත්තේ නෝන කෙනෙක් විවාහ කරගත්තා. මේක හරියට අපේ ඒ ආණ්ඩුව 2015 ඇතිවෙච්ච ආණ්ඩුව මේ ගමේ සාමාන්‍ය ගොවිතැන් කරන ගැමියෙක් කුරුඳු ඇත්තේ නෝන කෙනෙක් විවාහ කරගත්තා වගේ වැඩක් වුණේ. ඒ වගේම ආණ්ඩුව අතර ඇතර ගැටලු. අපි දන්න ගෙයක් ආරක්ෂා කරන්න අපි බල්ලෙක් ගේනකොට ඒ බල්ලා ගේන්නේ ගෙදරට එන හොරුන්ට බුරන්න. ඒ වගේම මිත්‍රෙක් ආවොත් අඳුරන කෙනෙක් ආවොත් ඌ වලිගේ වලනවා. හැබැයි වලිගයක් නැතුව දෙපැත්තට මෝලු තියෙන බල්ලෙක් ගෙනාවොත් මොකද වෙන්නේ? ඔළු දෙක පුරා ගන්නවා. කවදාක්වත් ගෙදරට හොරුන්ට පුරන්නේ නැහැ. එතකොට වෙන්නේ ගේ ඇතුළට හොරු පැනලා විනාශ කරනවා. මේක තමයි අපේ රටේ ජාතික ආරක්ෂාවට පහුගිය කාලේ වුණේ. ඔළු දෙකේ බල්ලෝ තමයි හිටියේ. ඔළු දෙකේ බල්ලෝ ඉන්නකොට දෙපැත්තට පුරා ගත්ත මිසක් හොරුන්ටවත් මංකොල්ලකාරයන්ටවත් සතුරන්ටවත් බිරුවේ නැහැ. ඒ නිසා හමුදාවේ අවුරුදු 30ක් විතර සේවය කරපු නිලධාරියෙක් විදිහට මම දැක්කා මේ රටේ ජාතික ආරක්ෂාව තර්ජනයට පත් වෙච්ච අවස්ථාව. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම රට ආරක්ෂා කරගන්න ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි අනුරකුමාර දිසානායක ජනාධිපතිතුමාට සහයෝග දක්වන පාර්ලිමේන්තුවක් ඇති කරගන්න ඕනි. අපි දන්නවා අනිවාර්යයෙන් මේ කිසි කතාවක් නැහැ. ජාතික ජන බලවේගය මේ මැතිවරණයේදී බහුතරයෙන් පාර්ලිමේන්තුව පිහිටවනවා. හැබැයි ඒක ශක්තිමත් කරන්න තවත් සහයෝගය දැක්වීම තමයි අපි කරන්නේ. ඉතින් රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, අපි ඔළු දෙකේ බල්ලෙක් පත් කරගන්නවද? එක ඔළුවක් තියෙන බල්ලෙක් පත් කරගෙන සතුරට බුරලා මිතුරට වලිගවනන බල්ලෙක් පත් කරගන්නවද කියන එක තීරණය කරන්න පාර්ලිමේන්තුවයි ජනාධිපතිවරයයි එකම කණ්ඩායමේ එකට හිතන එක විදිහට හිතන කණ්ඩායමක් වෙන්න ඕනි. එන්නේ කණ්ඩායමට සහයෝග දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජික අන්දිට අපි මේ අවස්ථාවේ කිසිදු වරදාන වර ප්‍රසාදයක් නැතුව, කිසිදු කොන්දේසියක් නැතුව, කිසිදු කිවිසුමක් නැතුව අපිට කිසි දෙයක් එපා. අපි මේ පක්ෂයේ සහයෝගය දක්වන ජාතික ජන බලවේගයට ඊළඟ ආණ්ඩුව පිටවන්න. බොහොම ස්තුතියි. මම මොණරාගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායක, මොණරාගල ආසන සංවිධායක, මධ්‍යමකාරක සභික වසන්ත ජයවර්ධන. අද අප මේ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කළේ එළඹෙන මහමැතිවරණයේදී
ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කිරවීම සඳහා අපේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරටු ටික එකතු කරගෙන ඉදිරි මැතිවරණයේදී අපි ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කිරීමට කටයුතු කරන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. විශේෂයෙන් ඌව වෙල්ලස්සේ ජනතාවගෙන් පහළ වූයේ මොන්රාල දිස්ත්‍රික්කයේ ජනතාවගේ විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කිරීම සඳහා අපි කිසිම කොන්දේසි විරහිතව අපි අනිත් පක්ෂ සමග ගිවිසුම් ගහන විදිහට ඒක ප්‍රාදේශීය සභාවේ කෝට එකක් ඉල්ලලා පළාත් සභාවේ කෝට එකක් ඉල්ලලා මහමැතිවරණයට ඉල්ලන කෝට එකක් ඉල්ලලා කිසිම කොන්දේසි විරහිතව තමයි අපි මේ තීරණේ ගත්තේ. ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලන මුළු ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන්ම ඒ වගේම මොනරාල් දිස්ත්‍රික් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කිරීම සඳහා සියලු දෙනා අත්වල් බැඳ ගන්න කියලා. බොහොම ස්තුතියි.